Warnings Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. එදින මම අදත් ඔයගොල්ලෝ ගොඩක් පහසු රසවත් ඒ වගේම අඩු වේදම් breakfast recipe එකක් තමයි ගෙනත් තියන්නේ. එදින අපිට මේකට තඹපු ආප කියන්න පුළුවන්. මොකද මේක ඊට සමාන ක්‍රමයක තමයි හදන්නේ. එදින අබල මේ රසවත් පහසු අඩු වේදම් breakfast එක කොහොමද හදාගන්නේ කියලා. මම දෙන කැකුළු හල් පිටිග්‍රෑම් 300ක් අරගෙන තිනා. ඉතින් ඔයාලට කැකුළු හල් පෙඟෙන් දැලා කොටලා ගන්න පුළුවන්. ඒ වගේම බේකින් පවුඩර් තියෙන්දි 1/2ක්, ආප සෝඩා තියෙන්දි 8ෙන් 1ක්, ඒ වගේම ලුණු තියෙන්දි 3 කලක් සහ සීනි තියෙන්දි 2ක් පාවිච්චි කරනවා. ඊට අමතරව හොඳ ඔකු පොල් කිරි මිලිලීටර් 500ක්, ඒ කියන්නේ කෝප්ප 2ක් පාවිච්චි කරනවා. ඉතින් වීඩියෝ එකට අදාළ රෙසිපි එක වීඩියෝ එකට පල්ලි හදන ඉන්ෆෝ බොක්ස් එකේ දාන්නම්. එතනින් රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. මම මුලින්ම කරන්නේ මේ වගේ මික්සින් බෝල් එකක් අරගෙන හාල් පිටි එකක දාගන්නවා. ඒ වගේම මේකට ආප සෝඩා ටික, බේකින් පවුඩර් ටික, ලුණු ටික සහ සීනි ටිකක් දාගන්නවා. ඊළඟට මේ ඔක්කොම මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් කරන්න පොල් කිරියකින් භාගයක් දාලා පිටියක හොඳින් මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. ඊළඟට ඉතිරි පොල් කිරි ටිකක් දාලා මේක හොඳ උකු පදම වෙනකන් හොඳින් මිශ්‍ර කර ගන්නවා මේ විදිහට. අපි පිටි මිශ්‍රණය මේ විදිහට උකු හොඳින් වැක්කෙන්න මට්ටමකට තියෙන්න ඕනේ. සාමාන්‍ය ආප හදන්න ගන්න පිටි මිශ්‍රණයට සමාන විදිහකට. ඊළඟට මම කරන්නේ මේක උඩින් වහලා පැය 5ක් පැත්තකින් තියනවා. ඉතින් ඔයාලට මේ මිශ්‍රණය රැට හදලා තියලා උදේ කෑමට මම කියන විදිහට තඹලා ගන්න පුළුවන්. පැය 5කට පස්සේ මම යන්නේ මගේ ආප ටික තඹ ගන්න. ඔයාලට පේනවා ඇති මගේ පිටි එක දැන් හොඳින් පිපිච්ච මට්ටමල තියෙනවා. ඒ වගේම කලින්ට වඩා ටිකක් උගු බවත් වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපිට මේක තඹ ගන්න මේ වගේ කප්ස් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ඇලුමිනියම් කප්ස් නැත්නම් ඔයාලට පුළුවන් පොල් කට්ටකර කැඳකොලයක් එල්ලලා වගේ තඹ ගන්න. මම මේ කප්ස් වලට බට ටිකක් ගා ගන්නවා. එතකොට අපිට ගොඩක් පහසුවෙන් ගලව ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ ඇලුමිනියම් කප්ස් වල 4න් 3ක වගේ මට්ටමක් පිරෙන්න මම ආප මිශ්‍රණය දා ගන්නවා මේ විදිහට. ඉතින් ඔයා අද නම් මොනවාට මගේ වීඩියෝ එකක් බලන්න ඔයා ගොඩක් ආදරේ මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා මාව තව subscribe කරන්න විතරක් මේ වීඩියෝ එක පල්ලෙන් දෙන රතුපාට subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න. ඊළඟට අපි මේ ටික steam කරගන්න ඕනේ. ඉතින් ඔයාට steamer එකකින් එමෙන්න rice cooker එකේ steamer part එකෙන් මේ ඕනම විදියකට මේක තඹ ගන්න පුළුවන්. මම ගෙස්ට්‍රිමේ එකේ ලිඩ් එක මේ විදිහට රෙදි කෑල්ලකින් උතා ගන්නවා. මොකද මේක තැම්බෙද්දී වතුර වාෂ්ප ඇවිල්ලා ඊළඟට ආයෙත් මේ ආපුඩට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට හොඳින් උතා ගන්නවා. එතකොට අපිට ගොඩක් පහසෙන් මේක තඹ ගන්න පුළුවන්. ඊළඟට අපි මේක විනාඩි 15ක් විතර හොඳින් ස්ටීම් කරගන්න ඕනේ. ඉතින් මම ඊට වැඩිය පුංචි කප්ස් පාවිච්චි කරොත් ඒ තරම් වෙලාවක් අවශ්‍ය වෙන එකක් නැහැ. විනාඩි 15කින් පස්සේ මම ආප ටික බාගත්තා. ඉතින් ඕගොල්ලෝ පේන්නේ ගොඩක් පහසෙන් ඉතින් ගැලවිලා එනවා. ඒ වගේම හරිම ලස්සන හැඩයකට එක තියෙනවා. සාමාන්‍ය වණ්ඩු වල සමාන හැඩයක්. ඉතින් මේ මම තඹගත ආප වල තියෙන සාමාන්‍ය අපි එදිනෙදා කන ආප වල මැද කොටසෙන් රස සමාන රසයක්. ඒ නිසා අපිට මේක ලුණු මිරිසක්. එමනම් කැමති ඕනම කරියක් එක කන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනදි මේකේ හොඳ සොෆ්ට් ගතියක් තියෙනවා කියලා. හැබැයි මේක උණුවෙන් තමයි කන්න ඕනේ. මොකද හාල් පිටි වලින් හදපු කෑම ගොඩක් ඉක්මනින් ඝන ගතියට එනවා. එනිසා උණුවෙම කන්න. ඉතින් අනිවාර්යෙන් ඔයා මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ඒ වගේම ආගේ යාළුවන්ටත් බලන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ආගේ වටිනා කමෙන්ට් එක මේ වීඩියෝ එකෙන් සඳහන් කරන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වැඩිගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.